අපිට පෙරමුණ විදිහට මේ අවස්ථාවට සහභාගී වෙලා කරුණ දැක්වීම සම්බන්ධයෙන් මම කියන මේ ජාතික පෙරමුණ රටේ වෛද්‍යාගේ සංගමයේ වෙනුවෙන් නියෝජනය කරනෙහි සභාපති වශයෙන් කටයුතු කරනවා. අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ තමයි මේ MCC ගිවිසුම නමින් මේ වෙනුවට රට තුළ දැඩි ආන්දෝලනයකට පත් වෙලා තියෙන කටයුතු ගැන යම් විග්‍රහයක් කරන්න. අපි දකිනවා මේ ගිවිසුම සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වුණා. ඒ ගිවිසුම ගැන වික්ෂිප්ත භාවයක් මේ වෙනුවට සමාජය තුළ ඇති වෙලා තියෙනවා. රටක් වශයෙන් අපි අවබෝධ කරගෙන තිබුණත් මේ ගිවිසුම තුළින් රටට හානියක් වෙනවයි කියන එක එහි අන්තර්ගතය. මේ වෙනුවට මේ ගිවිසුම කෙසේ හෝ අත්සන් කිරීමට සලකන දඟලන පිරිස පැටලී සාගත බවක් රට තුළ ඇති කරන්න හදනවා. ඒක වැරදි මතයක් දෙන්න යනවා. මේකෙන් රටට සල්ලි ලැබෙනවා, මේකෙන් රට දියුණු වෙනවා, මේක රටට හොඳ ගිවිසුමක්, මේක ආර්ථික දියුණු කරන්න හදන ගිවිසුමක් වැනි විවිධ බොරු ප්‍රචාර පතුරවමින් කෙසේ හෝ මේ ගිවිසුම අත්සන් කිරීමට උත්සාහයක් දරනවා. එනිසා අපි කල්පනා කරා මේ ගිවිසුම ගැන පැහැදිලි විස්තරයක් ලබා දෙන්න. නමුත් කෙටියෙන් මම ගැන යම් කරුණු පැහැදිලි කිරීමක් කරන්න. ඒතර මේ ගිවිසුම ගැන කතා බහ ළඟදී තුන එකක් නෙමෙයි. මෙට කලින් මේ ගැන රට තුළ කතා බහට ලක් වුණා. නමුත් මේ ඊයේ පෙරේදා කැබිනට් මණ්ඩලය මගින් දිගින් දිගටම අනුමැතිය නොදී ජනාධිපතිතුමාගේ මැදිහත්වීම යටතේ අනුමැතිය නොදී තිබුණු මේ ගිවිසුමට මැතිවරණයක් ඇතුළත රටට හොරෙන් කැබිනට් අනුමැතිය ලබා දීම සමග තමයි මේ ගිවිසුම ගැන නැවත කතා බහක් රට තුළට ඇතුළුනේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු නිවේදනය. කැබිනට් මණ්ඩලයට කැබිනට් මණ්ඩලයක් වශයෙන් මම හිතනවා මේ වෙලාවේ රටේ සමාව ගත යුතුයි මැතිවරණයක් ඇතුළත රටේ අනාගතය තීන්දුව කරන බරපතල ගිවිසුම වලට එළඹීම සඳහා රටේ මහ ජනතාවගේ නිසි අවධානයට ලක් නොකර අඩුම ගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට අවසර දීම ගැන ඒ සඳහා අපි ඉදිරිපත් නියෝජනය කරන සංගමයක් වශයෙන් දැඩි කනගාටුව සහ අප්‍රසාදය පළ කර තිබෙනවා සමස්ත කැබිනට් මණ්ඩලයට සහ රජයට. එතකොට මම කැමති කාරණයක් කියන්න. ඒක තමයි දැන් මේ මිලේනියම් කෝපරේෂන් නැත්නම් චැලෙන්ජ් කෝපරේෂන් කියන එකේ වවසගේ. තාමත් මේ කෙටි කිව්වොත් මේක පැහැදිලිවම ඇමරිකන් රජයේ ආයතනයක්. රජයේ විසින් මුදල් සපයන ආයතනයක්. ඇමරිකන් රජයේ සිටින ඉහළම නිලධාරීන් මේ ඉහළ තනතුරු බොබෝන සංවිධානයක්. මේක බිහි වුණේ 2004 දී ආසියාවේ ඇතිවන ආර්ථික වර්ධනයත් සමගම දේශපාලන සහ භූගෝලීය වශයෙන් ආර්ථික වශයෙන් ආසියාවේ දියුණුව ඇතිවීම මත ඇමරිකාවට තම බලතුලනය අධිකර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම සඳහා යොදපු යාන්ත්‍රණයක් තමයි මේ මිලේනියම් කෝපරේෂන් කියන ආයතනය. ඒක රාජ්‍ය නොවන ආයතනයක් විදිහට කටයුතු කරා. සම්පූර්ණයෙන්ම ඇමරිකන් රජයේ මුදල් සහ අනිකුත් ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවිධානයක්. එතකොට මේ සංවිධානය ආසියාවේ බලය චීනය සහ ඉන්දියාවත් සමග ඇතිවන බලතුලනය හමුගේ යටතට ගැනීම සඳහා ක්‍රියාත්මක කරපු උපක්‍රමයක් තමයි මේ. එතකොට මේ උපක්‍රමය තුළ ආසියාව ඇමරිකාවේ තියෙනවා ප්‍රධාන හමුදා අනුකණ්ඩ. ඒ අනුකණ්ඩවලින් තිබුණු පැසිෆික් අනුකණ්ඩය එන පැසිෆික් ඒරියා මේ ප්‍රදේශය පාලනය කරපු මේ හමුදා අනුකණ්ඩයේ නම බව වෙනස් කරනවා. ඒෂියා පැසිෆික් රෙජිමන්ට් කියන නම බව වෙනස් කරනවා. මොකද උන්නේ ආසියාවට තියෙන අවධානය වැඩි කිරීම සඳහා නැත්නම් ඒ යුදමය හමුදාමය අවධානය වැඩි කිරීම සඳහා. ඒ ආකාරයට උන් 2004 ඉඳලා බොහොම ක්‍රමවත්ව මේ සඳහා ලෑස්ති වෙනවා. ඒකෙදි ශ්‍රී ලංකාවේ පීඩීම සහ එහි වටිනාකම මත තමයි ශ්‍රී ලංකාවට මේ MCC ඇක්සා සෝෆා මරට කරගන්න වෙලා තියෙන්නේ. ඒ ක්‍රනමට ගොදුරු වෙන්න යන්නේ අන්නේ ලෝක බලතුලනය සඳහා අපේ රට යොදා ගැනීමට යන ගමනේ. ඒකට මේ සඳහා පියවරක් විදිහට මට පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ නැගෙනහිර පළාතේ බැලු බැලමට මේ පාසලක් විවෘත කරන එක ඇමරිකන් තානාධිපතිනිය සහ ස්කූල් ඇමතුමාට ඒකකට අනුකාරකතුමා නමුත් ඒක පළකේ ලොකු කරලා බැලුවොත් ඒක පැහැදිලිව පේනවා. මේකේ ඩොනේෂන් එක දීලා තියෙන්නේ ඒෂියා පැසිෆික් රෙජිමන්ට්.
එන හමුදා අනුකම්පාවක් තමයි මේක ආදාර කරන්නේ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ඇමරිකානු හමුදාව ක්‍රමයෙන් ලංකාව තුළට ඇතුල් වීමේ ආරම්භය දැනටමත් පටන් ගන්නවා අරන් තියෙනවා. ඒ නිසා අපි මේ ගිවිසුම ගැන කතා කරනකොට MCC කියන ගිවිසුම ගැන විතරක් අවධානය යොමු කරොත් අපිට හිතනවා ඒගොල්ලෝ දීලා තියෙන මේ ලස්සන වටපිටාව තුළ මේ රටේ ඉඩම් ටික අහගන්න, මේ රටේ ඉඩම් ටික ක්‍රමවත් කරන්න, මේ රටේ ට්‍රැෆික් නැත්නම් මේ නගරවල තියෙන වාහන තදබදය පාලනය කරන්න, රටේ ඉඩම් ටික පරිගණකගත කරන්න වගේ බොහොම ලස්සන කතා ගොඩක් එක තමයි මේක අමුණලා තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඇක්සා ගිවිසුම, MCC ගිවිසුම සහ සෝෆා ගිවිසුම කියන මේ ගිවිසින් තුන එකට ගත්තාම ඉතාමත්ම පැහැදිලි වෙනවා ඇමරිකානු හමුදාව මේ රට තුළ ස්ථාපිත කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව තමයි මේ හදාගෙන යන්නේ. ඒක බොහොම ක්‍රමවත් විදිහට මේගොල්ලෝ කරගෙන යනවා. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් 2017 අසංකරයේදී ඇක්සා ගිවිසුම, මේ ගිවිසුම මගින් හමුදාවක් රටකට ගොඩබැස්සහම රටක ක්‍රියාත්මක වෙනකොට ඒ හමුදාවට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සපයා ගැනීමට අවශ්‍ය නීතිමය රැකවරණය ලබා ගැනීමේ ගිවිසුම තමයි මේකෙන් කිව්වොත් ඇක්සා ගිවිසුම කියන්නේ. ඒක අසංකල ඉවරයි 2017 රට දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. මේ ගැන කතා කරන මුදල් ලැබුතුමාගෙන් අහලා බලන්න එතුමා දන්නේ නැහැ මේකේ තියෙන අන්තර්ගතය ගැන. දන්නවනම් මේ වෙනකොට රටට පැහැදිලි කරලා තියෙනවා. මේ නිසා අපි හිතනවා එතුමා රට ඉදිරියට ඇවිල්ලා මේ ඇක්සා ගිවිසුමේ අන්තර්ගතය ගැන එකින් එක පැහැදිලි කළ යුතුයි කියලා. ඊළඟට එනවා MCC. MCC එක කියන්නේ හමුදාව ඇවිල්ලා මෙන්න භාණ්ඩ ටික හරි සේවාවන් ටික හරි නමුත් තමයි හඳවුම ඇති කරගන්න. හඳවුම ඇති කරගන්න නම් භූමියක්. ඒ භූමිය ලබා ගැනීමේ නීතිමය රාමු නීතිමය බලතල ඇති කර ගැනීම තමයි MCC ගිවිසුමේ අරමුණ. මේ MCC ගිවිසුමත් එක්ක ආපු අනිත් කටයුතු ඔබතුමාලාට මතක ඇති. ඒක තමයි රට තුල නීතිය වෙනස් කිරීම සඳහා උත්සාහ කරපු අවස්ථාවන්. දැනට රටේ ඇති බැංකු දැනට රටේ ඇති ඉඩම් පනත අනුව විදේශිකයන්ට මේ රටේ ඉඩම් ලබා ගැනීමට නොහැකි. ඒක නිසා බොහොම සූක්ෂම ලෙස MCC ගිවිසුමෙන් නම් කලින් ඉඩම් විශේෂ විධිවිධාන පනත සහ ඉඩම් බැංකු පනත මේ වෙනුවට සකස් කරලා තියෙනවා. එක පනතක් මේ වෙනුවට පාර්ලිමේන්තුවේ දාලා තියෙනවා. ඉතින් මේ මගින් මේකට උත්සාහ කරන්නේ මේ රටේ බලපත්‍ර වලින් තියෙන ඉඩම් ටික, රජයේ තියෙන ඉඩම් ටික සහ පෞද්ගලිකව තියෙන ඉඩම් ටික මේ ඇමරිකාව හඳවුරුගත වෙන්න යන මේ කොරිඩෝ කියන හඳුන්වන තිරිකුණාමලයේ සිට කොළඹ දක්වා විහිදී යන ඒ බිම් කඩ තුල තමුන්ට අවශ්‍ය ඉඩම් වල මේ තිරිකුණාමලයේ සිට කොළඹට තියෙන මෙන්න මේ ඉඩම් සීමාව ඉඩම් ප්‍රදේශයන් අයිති කර ගැනීමට අවශ්‍ය නීතිමය බලතල ලබා ගැනීම තමයි MCC ගිවිසුම කියන්නේ. ඒක තමයි මේ ගිවිසුමේ තියෙන බල භයානකකම. මේ ගිවිසුම අත්සන් කරොත් ඊළඟට එනවා තුන්වෙනි ගිවිසුම. ඒ සමගම ඇමරිකන් හමුදාව මේ රට තුළ රට හරහා අඳුරු බඳින්න ඇති අවස්ථාව වැඩි වෙනවා. ඔහුගේ අවස්ථාව හිමි වෙන්න නීතිමය ආවරණය ලැබෙනවා සෝෆා කියන ගිවිසුම ආව. ඒ නිසා මේ වෙලාවේ අපිට යුතුකමක් තියෙනවා මේ MCC ගිවිසුමේ තියෙන භයානකකම රටට අවබෝධ කරලා දෙන්න. මේ යන්නේ ඇමරිකන් හමුදාව මේ රට තුළ ස්ථාපනය කිරීම සඳහා නීතිමය ආවරණය ලබා දීමේ දෙවැනි ගිවිසුම අත්සන් කිරීමට තමයි මේ ඊයේ පෙරේද කැබිනට් එක අවසර දුන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ කැබිනට් එක සම්බන්ධයෙන් අපේ දැඩි අප්‍රසාදය පළ කරනවා කියලා උත්කේණ වශයෙන් මෙවැනි ආකාරයට මේ රට විදේශිකයන්ට තතු කර ගැනීමට ලබා දීම ගැන. ඊට පස්සේ මේට කලින් ආව ප්‍රතිදස්ත පනත කියලා පනතක්. ඒ පනත කිනාවේ මේවට විරුද්ධ වෙන නිල සිවිල් සමාජ, ඔය සාධාරණ සමාජ ඇතුළු ඔය ඩොලර් ගැත්තන්ගේ සිවිල් සමාජ කියන්නේ මේ මම මේ කියන්නේ මේ රටට හිත ඇති ආදරය කරන සිවිල් සමාජ උද්දිකයන් ජනතාව මර්ධනය කිරීම සඳහා ප්‍රතිදස්ත පනත කිනාවේ තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට. නමුත් ඒක අපගේ දැඩි විරෝධය හැම වෙලාවෙම අපල ගැන සිදු වුණා. එතකොට මෙවැනි ආකාරයෙන් බොහොම සූක්ෂම ආකාරයට රටේ නීතිය වෙනස් කිරීමේ, මේකට විරුද්ධව කතා කරන පුද්ගලයන් තඩයක් කිරීමේ ක්‍රමවේද සකසමින් බොහොම සූක්ෂම ලෙස ඇමරිකන් හමුදාව මේ රට තුළ ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට
අපි බලන්න ඕනේ අපි මේ කියන කතාවත් එක්ක මේක මෙතර බහානක ඇයි කියන එක අපිට සාක්ෂිසහිත ඔප්පු කළ හැකිද ඒකට මම කෙටියෙන් රටවල් ටිකක නම් ටිකක් විතරක් කියන්න කැමති මේ සෝෆා ගිවිසුම අස්සම් කර ඇති ඉරාකයේ ඇෆ්ගනිස්තානයේ පිලිපීනය වැනි රටවල් දිහා බලන්න ජපානයේ ඔකිනෝවා දූපත ගැන බලන්න දකුණු කොරියාවට දකුණු කොරියාව කියලා රටක් තිබුණා කොන්දක් ඇතුව තමුන්ගේ රට වෙමින් අවශ්‍යතාවයට වැඩ කරන්න බැරි වෙලා තියෙන හැටි බලන්න කියන එක මම ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් වෙන එකට වෘත්තිකයන් වශයෙන් ව්‍යාපාරිකයන් වශයෙන් මේ රටේ පොදු ජනතාව වශයෙන් අපි දැඩි විරුද්ධතාවය බලමු. මොකද අපිට දරුවෝ ඉන්නවා අපිට රකින්න පරම්පරාවක් තියෙනවා. ඉතින් අපේ පරම්පරාව වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් අපිට ලබා දුන්න රට වෙමින් අපිට යුතුකමක් තියෙනවා මේක රටාම වෙදපිලා තවත් ඇෆ්ගනිස්තානයක් ශ්‍රී ලංකාවට බිහි වෙන එක නවත්තන්න. ඒ නිසා තමයි අපි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කියන කතාව තමයි මිලියන 480ක් ලංකාවට මේකෙන් ලැබෙනවා. මේ සල්ලි පෙන්නලා තමයි රට විකුණන්න යන්නේ. ඒ නිසා සල්ලි වලට කෑදර ඩොලර් වලට කෑදර පිරිසක් මේ පිටිපස්සේ ඉන්නවා. මේ මෙ පෙළී ඉන්නවා. නමුත් වෘත්තිකයන් වශයෙන් ඩොලර් වලට කටවහන කට්ටියක් නෙමෙයි අපි. අපි දැකලා තියෙනවා ඩොලර් වලින් ඩොලර් ඉර වෙලා කට අරගන්න බැරි කට්ටියක් මේ වෙන විදිහට රට තුල බිහි වෙලා තිබුණා. අපිට සිද්ධ වෙලා තියෙන ඒ වෙනුවෙන් හඳනා ගන්න. එතකොට පසුගිය දිනවල ඇමරිකානු තානාධිපතිනිය මල්වත්තේ මහනායක මහතුමා හම් වෙන්න ගියාම උත්තර දීලා කියනවා US embassy ද කන්ෆර්ම්ස් ඇමරිකානු තානාධිපතිනිය සාධික කරනවා මිලිටරි ෆුඩ් එන්ටර් ශ්‍රී ලංකා. ඒ කියන්නේ හමුදාව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි කියන එක එතුමිය පැහැදිලිව ඒ සමුවේදී පවසලා තියෙන බව වත්පත් වාර්තා කියලා තියෙනවා. ඒ අනුව පැහැදිලි මොකාට දෙන්න යන්නේ කියලා මොකට දෙන්න යන්නේ කියලා ඒ අනුව මේ සියලු දේවල් කළා ඇමරිකාව මේ රට තුළ ස්ථානගත වෙන්න යනවා කියන එක පැහැදිලිව ඔබේ මේ පවතිනවා. ඒ වගේම මම අවධානය යොමු කරනවා ඇමරිකාවේ කන්ට්‍රි ඩිරෙක්ටර් මේ NCC සම්බන්ධයෙන් මාධ්‍යවේදී ආ ප්‍රශ්නෙට උත්තර දෙනවා. මාධ්‍යවේදී කහන ඔබ මේ සල්ලි දෙන්න යන්නේ මේ කියන ඩොලර් මිලියන ගන්න දෙන්න යන්නේ නත්තල් 100ගේ තෑග්ගක් වශයෙන් නැත්තම් තෑග්ගක් වශයෙන් කියන්නේ. එතකොට එතුමේ පවසනවා අපි නිකන් කන්න දෙන්නේ නැහැ. අපිට ලංකාව ගැන උනන්දුවක් තියෙනවා. අපි නිකන් කන්න දෙන කට්ටියක් නෙමෙයි කියන එක එතුමේ පැහැදිලි කරලා කියනවා. එතකොට අපිට පැහැදිලි මේ ගිවිසුම් තුනක් මූලික කරගෙන ගිවිසුමේ ගිවිසුම අස්සම් කරගෙන රට ඇතුලේ නීතිය වෙනස් කරගෙන මේ වෙනුවෙන් හඩ නැගියාගේ පිටිස නිහඬ කරගෙන ඔවුන්ව නීතියෙන් සීමා කරගෙන මේ එන්නේ යන්නේ මොකක් මොකටද කියන එක බොහොම පැහැදිලි කාරණා. ඒ වගේම මේ නිසා අපි මේ වෙලාවේ මේ කිවිසුමට විරුද්ධව පිටිස් නඩු මාර්ගයේ ගොස් තිබුණා. අපි දන්නේ මේක කොයිතරම් දුරට අපිට නීතියෙන් වරක් ගන්න පුළුවන් වේද කියලා. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේගොල්ලෝ මේ චියර්ස් කියලා ඔළුව දාලා අපිව ඇති කරන් අපිට උදා කරලා දෙන්න යන්නේ මේ අපේ කාර්ඩිනල් උතුමාණන් කියද අපි එන්න වහලුන් බවට පත් කරන්න යන ගමනක් කියන එක තමයි අපිට වෙන්න යන්නේ. ඒ නිසා තමයි අපි රටේ ඉඳලා සිටින්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම MCC ගිවිසුම අත්සන් කිරීම මේ අවස්ථාවේදී වෙන්නේ කියලා.